ල්දනට අයිබෝන් අදික් කතා කරන්න බලාපනොත්තින මාතතුකව සාහිත්‍ය රසස්වාදේින් පාස සිස්්‍යයන්ට බොහමකට ගැටලු පවතින මේ රසස්වාදයක් සිද්ධ කරන්නේ කොහොද කියන කාරණ පිළිවඳ මේ වීඩියතුලින් බලාපොරොත්තුවන්නේ ඒ පිළිබඳව සරල හැඩින් නිීමක් සිද්ධ කරන්න. මේ රසස්වාදය කියන වචනය හැදල තයේ රස ආස්වාදයකන වචන දෙක සන්දීමෙන්ඉ හිදින් ලබා දෙන අර්ථය රසවිින්ද රසබින්දීමිට රසමවිඳින්න්න පුළුවන් ගේීතයක් කවයක් චෙට්‍රපටයක් නාට්‍යයක් ටිතක් නමගතාවක් චිත්‍රයක් නැටමක් අදියත් රසන්ද රසස්වාද කරඩා පිළ හැකියාවක් තියනවා. ඒ පමණක්නන හාරයක් වුණනත් වශ්‍යනං අපිට රසස්වායක් සිද්ධ කරන්න පුුවන්. දහන්නේ කේ ගිියක් ගත්තොත්ඒ ගිිය කොහොහදමී රස ලුණු වැඩී සීනි වැඩි ලුණු හොඳයිසිනි හඳයි අයිසින් හොඳ පදමට තියෙන මේ අදි වසින් අපට රසස්වාදයක් කරන්න හැකියාවක් තියෙනවාඉන්ම මේ රසස්වාදේ සිද්ධ කරන්න නම් එම රසස්වාද සිද්ධ කරන නිර්මාණය නිර්මාණය කර තිබෙන අමුතරෝි පිළිබඳව අපි දැන ග්ඩ ඕනේ ඉතිං හදා හරුණය එකට ගත්තොත්ඒේ ගඩියක් රසස්වාදය කරන්න රන් ඒ පිළිබඳ අර්ථ ගතනයක් ලබා දෙන්න කේ කිරි සකස්කර තිබෙන ලුණු සීනි අයිසිංච කලට්ා දීි ඳ අපි තුළ දැනීමක්තියෙන් ඩෝ ඉතිං මේ වගේ අමුදරව්වල්ට අපි කාවි කරණේ දක ෙනවා කාව උපක්‍රම කියලා මේ කාව උපක්‍රම පිළිබඳත් අපි තුළ දැනීමක්කෙන් දෝන නිර්මාණයක් ක්‍රස්සාවාදය සිද්ධ කිරීමේද එං ඔබ මේ දකින්නේ එවැනි කාවි උපක්‍රමකිීපයක් තේමාව වස්තුවිසය උපමා රූපක ව්‍යංගාරක සබ්ද රසේ එලිස මෙය ආකෘතිය බාසාව චිත්ත රූපාදිය මෙවැනි එවැනිීම ආකාරය කාවිපක්‍රම තේමාව තේමාව කියල කියන්නේ එම නිර්මාණෙන් කවිය ලබාදීමට බලාපොරොත්තු වෙන අද හස ගමට කලින් හිරු මුූ තැන්ගට වඩනා කියන ජීතය ගත්තක හි තේමාවට පත්වය මවකයේ ඇති ගුණස්කන්දය පිළිබඳව වරනා කිරීම. එවගේම තරුණුගුවියකුගේ විරහා විවරණය කිරීම තේමාවට බත්තයෙනවා දුකටගේන කවි සීපද කියන පද්්‍ය පන්තිට. ල අපට බලාපරොත්තුවවෙන්නේ වස්තු විශය කනු පක්‍රරම පපලිම සාකච්ා කරන්න වස්තු විශය කියල කියන්නේ යම් කිසේින් නිර්මාණයකට පාද කරන විශය එහනත්තං නිර්මාණයට පාදකෙන වස්තුව කවියට විෂය වනදවකාව කරනේදී වස්තු විසයට සහැට සලකන්න පුළුවන් ගමටලින් හිරුමුළ ැන්ගේට බඩා කියනම ගීතයේ වස්තු සේ බවට පත්වවෙන්නේ අම්මා ඒ වගේ මුතුකට කියන. විද කවියට පාදක වෙන්නේ නෑන. ින් මේ වස්තු විසේ සහ තේමාව එකනෙකට ශිෂ්‍යයා පටලුවන් නොගතට වස්තු වි කියවෙන්නේ පාදක වරන දේ නමුත් තේමාවෙන් කියවෙන්නේ එම දේ පාදක කරගෙන කවියාකීමට බලාපොරොත්වෙන අරතය නැත්තං අදහස. ඉළඟටක් උපලාපොරොත්ව වෙන උපක්‍රමය උපමක් උපමාතුන් කාවිකරණයේදී අරතර ත්‍රී වුව ලබාදීම සඳහා භාවිත වෙනවා. දධහරණ ගත්තු සැල් සන්දේශේ සිසි වන වුවනනිග සුඟ ගතහැවිටි කවිය ගත්තුතු සිසි වන වුවන හඳවන්ට මොහුණ කියන එක තමයිඉ උපමාවක් කියලා ගෑන්නේ වස්තුව තවත් දේකට සංසන්ධනය කර දක්වන්ඩ භාවිතා කරන එක්කරාහකාරය උපක්‍රමයක් ඉන් මෙහිදී සේ ලෙසමින් බැනිවන් මන් වගේ සමාන සදිසි බඳු එබඳ ඉරවාදී නිිපාතපද අපි භාවිතයට ගෙනවා. මීළඟඋපස්ත්තුම භාවිතා කරන රූපක රූපගයක් කල ගැන්නේම් උපමාවට සමානත් සමානුවක් හෙත් මදක් වෙනස් වෙන. උපමාවක දැපි කරන්නේ වස්තුවකට සංසන්ධින කිරීම. නමුත් රූපකයකෙ දැපි කරන්නේ වස්තුවකට ආදේශ කිරීම. ගමට කලින් හිරු මුළු ැන් ගට වඩනාා කියෙන ගීතේ හිරු හැටියට හිරුට ආදේශය කරල තියෙනවා අම්මා. තින් ජාති රං මනක් පේවිවිය ගත්තත් එහි ජාතිය ්‍රංවිමකටකට ආදේශ කරල තියනවා ශිෂ්‍යන් මෙ උපමහ සහ රූපක පටලු අන්නුගේ නිමට වගබලාගතු යුතුවෙන. ඉඟ අපි බලාපොරත්තුන උපක්‍රම ව්‍යන් ගාර්තය ව්‍යං ාර්ථය කෙල් ගැන ක්ත්‍රව ලබාදන හෙමනැතම් වියන්ගෙන් ලබාදන අර්ථය. අපි පොඩිකාල නං හල් යෙනවා අම්බලමේ පිනා බලන් කඳක් ගෙනා ඒක බිලපු ගුණා ඒකරමට හිනා තියෙන මේ කවිය. මෙහි අම්බලම අපට පේන්ට තියෙන අම්බලමහිටපු විනාකිපු මනුස්සේකෙන් වලන් කඳක් කැරගෙනට ගුණ කන්ඩ බිඳනා ඒකට බලාහිටපු කිය හිනාාවුණ වගේ නමුත් මෙහි අම්බලම පිනා. වලන්කන්නක් කියෙන එකද ගුණනා ගුණහැටුට සලගන්න බදු හදුර අම්බලම සංසාරය. වලන්කන තමයි පචස්කන්ද බුදුහාහදුරු පංචස්කන්ද පින බිඳපුදමීම නිසා මමයික් සත් පත්වනා කියෙන අර්ථය තමයි ලබා දෙන්නේ. එවගේම ගංගාාව සංගීතය කියෙන කවිප කවිපන්තිය ගත්තුත් හි ව්‍යංගාර්තයෙන් තරුණය එකගේ ජීවිතය සම්බන්ධව අර්ථයක් ලබා දෙනවා. ඒල බ කතා කරන මාතෘගාව සබ්ද රසේ සබ්දරසය කලිකයන්නේෙ නිර්මාණය කියවන විට නැත්තම් අහන ට අපේ කනට රසයක් උපාදනවාන් ඒහි සබ්දරසය ති කල්වල බොහො විට සබ්දරසය භාවිත කරනවා කවවිය රසවත්කිරීම සඳහා. මීළඟට එලි සමයකන පපක්‍රමය. මට එලිබැට එල්ලි සමය කියලගන්නේ එකම ස්ථානයක එකම කවියකින් එකම අකුරකින් අවසංගෙන් නනම් ඒ එලිසමය ඔබට මේ දැක්කන්ට හැකියාවක්තිරීම මේ පල නික්කා කවයේ අවසානය සන්ටහංකරලතියෙන්නේ ටයන්න භාවිතා කරලා ඒවගේ මතමයි කවියක කීප දැනක මේ ලිසමේ පාවිච්චි කරන්න හැකියාවක් තියෙනවා ඔබ දකින මේ කවිය දෙතනක එලිසමය භාවිතකට තියෙනවා අවසානිෙ ටයන්නක්ත් මුල හදමින් දැහැමින් මෙලෙසින් සැබැවින් ආධිවසයෙන් තැන ඉන්නකරත්. තිං ඔබ මේ සුභාසිතය කවිය ගත්තුත් එහෙම සත් අත්තිනෙන් සතරත්නෑ සෙසිර කර තිෙන කවිය ගටුත් එහි හයතැනක එලිසමයේ දකගණ්ඩ පුළුවන් සත්පත්වත්සේත් අත්මත් අත්දේ තිනර් සාාවත් තලත් මිස සසරත් විදුරක් කිවරා සුසරත් නාන්පු සි තුසර කර ආදිවසය මේ හ ස්ථාන හයක එලි සමේතියනෝ ඔබ දැක ගට හැකි වක්තිය ඉතුන් එඩි සමේකිලි ගැෙ රස්සේ සදරශය ඉපදීමට භාවිතා කරන එක්තරා උපක්‍රමෑ. රබලා පෘත්ති උපස්කරම ආකෘතිය ආකෘතිය කියල ගැන්න එක නිර්මාණ සිද්ධ කරල තියන විය්හය පිළිබඳව වනි ආකෘතිකාව්‍ය කරනේදී සිවපදා කෘති දීපදා කෘති නිස දැස් ආෘති රූපකා ව්‍යකෘති කෙටිකවයා කෘතියාදී වසය අපිට හඳුනාගන්න පුළුවන්න් සවපද දීවිපද නිස දැස් පිළිබඳු පාසරළමුට බොෝ විට අත්දකින්ති යන රූපකාවයක් කියලක කියන්නේ එම කවය අපිට අහල්ලස සින්ට හැකයාාවක් නෑ ඇහැම් බල් ලම රසමනිනින්ටරෝනය ඔබ මේ දකින්නේ සංසාරයකයනවැනි රූපකාවයා තවත් ගත්තොත් මේ ඔබ දක්කින්නේ එවනිම රූපකාවිය ගණනාවක්න ඉතින් මේත් එක්තරාවිිය කාව කරනද භාවිත කරන ආකෘතිය ඒළඟෙන කෙටි කාව කෙටිකාව කලක කියන්නේ ජපන් පල්ු්කාවි්‍යශ්‍රයෙන් ඉපදන එක්තරාවිදිහේ කෙටි ආකෘතියක් භාවිතා කරන කවි විශේෂයක්ම. ඔබට බැ ගඩ පුලුවන් මේ චන්දය කියන කවය කා දෙන දෙයක් දී බලාහිදි. නිම් මේ කෙටිකාවය අකෘතියක්. මේ ව්‍යා කෘතිකාවය කරණ දී දැන සිටිවිදී රසවාදී කිරීමේ දී. ඉනකඩක් බලාපොරොත්ව එන උපක්‍රමේ භාෂාව. භාවිතා කරන තියන කවියට කෙසේද කියලා රසස්වාදේ දිය පිට කියන්න හැකාවක් තිබෙනවා. සම්ප්‍රදායික බස නූතන බස ගැමි බස මිශ්‍ර බස ද එහමනත මේ බස සුකුමයි කටෝ රයිආද වසයෙන් රසස්වාදේදී අපිට කීමට හැකියාවක් තිබෙනවා. ඊළඟල මීළඟ උපක්‍රමය චිත්ත රූපත්. රූපයක් කියල කියන්නේ එම නිර්මාණය අපිට කියවෙන හිට හෝ බලන්න විට හෝ අහනු විට හිතේ ඇදී පෙනෙන රූපයන්ට තම ඔබේ චිත්ත රූප කියලාගන්නේ නිර්මාණය තුළින් එවැනි චිත්ත රූපයක් ලබා දෙනවද ඇද කියන කාරණය අපිට කියන්න්න හැකියාවක්තියනවා. ඔබට රූ රැසේ අන්දිනා ලෙසේ කියන කවිය ගුත්තලේ සහං කවිය ගත්තාම අපි අහනකොට හෝවා කියවන විට අපේ හිතේ ඇදිලපේනවා අධ්‍යංගනාවක් රංගනයේ දෙෙන ආකාරය. ඉතින් මේ කියන කාව උපක්‍රම පිළිබඳව රත්කාවය රසස්වාදේදී අපි දැන සිටීම අවශ්‍ය නෝ.ඉ මේ රසස්වාදේලියා දෙක්වීමේද චේදවිෙන් කිරීම අපිට කරන්න පුළුවන් ඒ ඒ උපක්‍රමට වෙනත් වෙනත් චේද යොදාගඩ පුුවන් ඒවගේම මෙහි මුල අපිට එක චේදයකින් කවිය තේ මාව එකවාකයකින් හෝ දෙකගින් අපිට කියඩු හැකයාාවක්ය නවා. අවසානයේ කවයා ගැරමුණ ඉටුු බවහෝ නොවිට ඉටන් නොවනු බහ. ප්‍රකාස කර ලිට රසස්වාදය ඕං කරන්ඩ හැකියාවක් තිබෙනවා. ඉතිං මේ අද පි සාහිත්‍ය රසස්වාදය පිළිබඳවයි සාකච්ඡා කර මීලළග වීඩ පටේගින් සාහිත්‍ය ච්ාරේ පිළිබඳග සාකච්ා කරනීමේ බලාපපුරතිං අදටාපි සම නතර වෙනවා සියල්දහට තෙරවන් සන්න. මම ඉල්ලා විද්‍යාලි සම සි හන්තු්‍ර.